දෙසපීටයි ප්‍රභාන්තේනි අද පෙබරවාරි මාසේ දෙවනිදා අද කානික්ක මංගල්‍ය දවස. ජේසු සම්විධානන්ව දෙවියන් වහන්සේට පුද කරපු මංගල්‍යයයි අද සිහිපත් කරන්නේ. ප්‍රභාන්තේනි ජේසු අරගෙන ජේසුගේ අම්මයි තාත්තයි ජෙරුසලම් දේව මාලිගාවට යනවා. යන්නේ ඇයි? මේ දරුවව දෙවියන් වහන්සේට බාර කරන්න. අපිට අයිති නෑ. ඒ අම්මයි තාත්තයි බැලුවා මේ දරුවව අපි දෙන්නට අයිති නෑ. මේ දරුවව අයිති වෙන්නේ දෙවියන් වහන්සේටමයි. දැන් ප්‍රේමවන්තේනි අපි බෞතිස්මයට ගිහාම ක්‍රිස්තියානියට ගිහාමත් පුංචි දරුවෙක් හම්බුණාට පස්සේ ඒ දරුවව ක්‍රිස්තියානි කරනකම් ඒ දරුවව අම්මයි තාත්තයි බලාගන්නේ හරියට ඇහැක් වගේ. ඊට පස්සේ කඩිමුඩියේ මේ දරුවව අරගෙන එන්නේ පල්ලියට. අරගෙන ඇවිල්ලා ක්‍රිස්තියානි කරලා දෙවියන් වහන්සේට බාර කරනවා. මේ දරුව අපිට අයිති නෑ තාත්තේ, මේ දරුව අයිති වෙන්නේ ඔබ වහන්සේටමයි. දැන් ජේසු බිරිඳානන්ව අරගෙන එන්නේ ජෙරුසලම් දේව මාලිගාවට මරියතුමී ජුසේතුමයි. ඔබ දන්නවා මේ සිදුවීම. ඒ එනකොට මොනවද ජෙරුසලම් දේව මාලිගාවේ සිදුවුනේ? සිමියොන් දිවැසිවරයා මේ දරුවව අතට අරගෙන කියපු කරපු දේවල් ඔබ දන්නවා. ඒ අම්මට කියපු දේවල් ඔබ දන්නවා. ඒ දරුවව අතේ තියාගෙන ඒ දරුවා මොන වගේ වෙයිද ඉදිරියේදී, මොන වගේ තත්ත්වයන් වලට මේ අම්මට මුහුණ පාන්නට සිදුවෙයිද, ඒ ඔක්කොම දේවල් සිමියොන් දිවැසිවරයා කියන්නේ මේ දරුවව වඩාගෙන. ඒ ජේවියන් වහන්සේට පුද කරලන්නට ජෙරුසලම් දේව මාලිගාවට මේ දරුවව අරගෙන ආපු අවස්ථාව. ප්‍රභාන්තේනි ඔබත් මාත් අපි හැම කෙනෙක්ම අන්නේ වගේ දෙවියන් වහන්සේට බාර දුන්නා, බාර වුණා. දෙවියන් වහන්සේට බාර වුණාම හැම වෙලාවෙම හිතන්න මම කරන්නට ඕනේ මගේ කාර්යය නෙමෙයි. දැන් පුංචි දවසේනේ ජේසු බිලිදානන් වෙහෙම අරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේට පුද කළේ. දැන් ඒ මොහොතේ ඉඳලා, ප්‍රේමවත් ඒ මොහොතේ ඉඳලා නෙමෙයි, ගාබ්‍රියෙල් දේව දූතයා දේවමෑණියන්ට මංගලම් කියපු අවස්ථාවේ ඉඳලා, ඒ අවස්ථාවේනේ දේවමෑණියන්ගේ කුසට ජේසු ආපු පළවෙනි දවස, ඒ මොහොතේ ඉඳලා ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ මේ දරුවව දෙවියන් වහන්සේට ඔබින ලෙස සකසන්නට පටන් ගන්නවා. එහෙම කරපු එක් අවස්ථාවක් තමයි අද දෙවියන් වහන්සේට බාර කරපු අවස්ථාව. ප්‍රේමවන්තේනි ඒක නිසා අපිත් හැම වෙලාවෙම හැම දෙයක්ම ජීවිතේ දෙවියන් වහන්සේටම බාර කරමු. අපි දුර්වලයිනේ මනුෂ්‍යයන් වශයෙන්. අපි දෙවියන් වහන්සේට අපි කරන කින දේවල් බාර දෙන තරමට උන්වහන්සේ අපි ගාව ඉඳගෙන අපට ශක්තිය දෙනවා. උන්වහන්සේට කැමති ලෙස ඔබව මාව අඹනවා. වඩා වැදගත් වෙන්නේ මම කරන කින දේ උන්වහන්සේට බාර දිය යුතුයි. එහෙම බාර දීලා මේ දවස ලස්සන කරගමු. මේ දවසේ දේව ආශිර්වාදේ, දේව ශක්තිය අපි බහුලව ඉල්ලමු. එතකොට අපි කරන කින දේවල් සාර්ථක කරගන්නට අපට මේ දවසේ ශක්තිය ආශිර්වාදය ලැබෙයි. ජෙසු පිටයි.